साधु 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 तेरुवन सरनाई दमसिसिल यूट्यूब रूप वाहिनी नालिकाव नारंभन रटवासी लोकवासी ओब हेम दिनाटम अदत् सुपुरुदु विधियटम सूदानम वेन्ने मावनल्ल गिलन विवेक बौद्ध रोहल मध्यस्थानीय पिहिटुवा तिबेन दमसिसिल यूट्यूब रूप वाहिनी नालिकाव अस्से ओब वेत गेनेन दायकत्व धर्म देशना तवत् दहम पणिविडयक् ओब वेत तिलिन करन्नट අද දවසේ මෙම දායකත්ව ධර්ම දේශනාව සඳහා බැතිබර දායකත්වයේ ධර්මින් කටයුතු කරනු ලබනවා මහකනත පාර 17 මාවනැල්ල ලිපිනෙහි පදිංචි ධම්මිකා ජයසේකර මහත්මිය සහ මල්කාන්ති ජයසේකර මහත්මිය විසින් ඔවුන්ගේ දායකත්ව අරමුණු ලෙස සටහන් කොට තිබෙනවා මීට වසර 3කට පෙර පරලෝ සැපත් කැබැල්ලවල දියුල් දිනිය වාසය කළ විජේසිංහ හාමිනේ උපාසිකා මාතාවට පින් අනුමෝදන් කිරීම වගේම පරලෝ සැපත් පියතුමා ඇතුළු एल बी विजय सिंह हामिने जेपी विंसन विजयशेखर महात्मा एतुलु पौले नमीन मिय पार्लोयानट यदुनावु पौले ज्ञातीन एतुलु एसील दिनाटम पिंग अनुमोदन किरीम अद दवसे अरमुनु लेस सटहन कोट तिबेनवा एहेमनम अद दवसे दायकत्व धर्म देशना आरंभेट मत्तेन अद दवसे मेदिरियट वेडमु अवदाल मावनल्ल गिलन विवेक बौद्ध रोहल निर्मातृ वगेम तम सिसिल यूट्यूब रूप वाहिनी नालिकावे प्रधानी अवसराई मट नमक यानट पूज्य मीगलावे नंदरत्न अपे पुटी हामुदुरन महासेव नमस्कार पूर्वक अप मेदिरियट पिलिगनु लबनवा साधु 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 एहमनम सिलु दिनाम एक्व धर्मश्रवणेट मत्तेन पंचशीले समादान वीम सदहा तेवरक नमस्कार पाठे सज्जहना करमु साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु 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 अवसराय अभ्यामुद्रोणे बुद्धं शरणं गच्छ गच्छामि धम्मं शरणं गच्छामि संगं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संगं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संगं शरणं गच्छामि पानातिपाता वीरमणी सिक्खापदं समादियामि अदिन्नाधाना वीरमणी सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणि
සික්ඛාපදං සමාදියාමි මුසාවාධාවීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨානාවීරමණී සික්ඛාපදං සමාදියාමි සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුනප්පුනං ජායති මීයති ච පුනප්පුනං සීව තිකං හරං ති ශ්‍රීමත් අතිගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේලා අනුනායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන කොට ඇති ලංකාවාසී ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. ගිලන්වේක බෞද්ධ රෝහල් අනුබද්ධිත දම්සිසිල YouTube රූපවාහිනී නාලිකාව මගින් අද දවසට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සැදී පැහැදී සූදානම් වී සිටින ලංකාවාසී ලෝකවාසී බෞද්ධ පින්වත්නි, අද වෙන විට ලෝකේ බොහෝ රටවල්වල ජීවත් වෙන දහස් සංඛ්‍යාත බෞද්ධ පින්වතුන්ලා අපේ ගිලන් විවේක බෞද්ධ රෝහල් අනුබද්ධිත මේ දම්සිසිල YouTube රූපවාහිනී නාලිකාව නරඹනවා. ලෝකේ විවිධ රටවල්වල ඉන්න බෞද්ධ පින්වතුන් අපේ දම්සිසිලට කතා කරමින් මේ YouTube නාලිකාව හරහා ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලබන උත්තරීතර දහම් කරුණු
දිවා රාත්‍රී බොහෝම සතුටින් ශ්‍රවණය කරන බව ඔවුන් අපිට පින් දෙමින් මතක් කරනවා. එනිසා අද මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරන මහකනකපාර දාස්වත්ත මාවනැල්ල ලිපිණෙහි පදිංචි ධම්මිකා ජයසේකර පින්වන්ත මහත්මියත් එවාගේම මල්කාන්ති ජයසේකර මහත්මියත් ප්‍රධාන කොට ඇති පවුලේ පුණ්‍යවන්ත පිරිස තමන්ගේ සෙනෙහෙබර පියතුමන් මූලික ස්ථානයේහි තබාගෙන අද මේ වටිනා ධර්ම දේශනාවට දායකත්වයේ ලබා දෙමින් ඒයින් ජනිත වන සියලුම කුසලාන සංස ධර්මයන් මීට පුරා වසර 3කට පමණ පෙර දෙසැම්බර් මාසේ 21වෙනිදා දිනයකදී අභාවයට පත්වන්නට යෙදුණු සෙනෙහබර මෑණියන් ඒ කැබැල්ලවල දියුල් දෙන වාසය කළ විජේසිංහ හාමිනේ උපාසිකා මාතාවට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරනවා. ඒ වගේම පරලෝ සැපත් වන්නට යෙදුණු අනෙකුත් ඒ පියතුමන්ලා ඇතුළු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් දෙන්න විශේෂයෙන්ම එල්.බී. විජේසිංහ හාමිනේ මෞතුමිය ඒ වාගේම ජේ.පී. වින්සන් ජයසේකර සෙනෙහබර පියතුමන් කියන මේ හැම දෙනාටම පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව වාසය කරන සෙනෙහබර පියතුමන් ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාවට තමන්ගේ දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා. ජයසේකර මහත්මා එවගේම මෙම නෝනා මහත්මිය ප්‍රධාන පුණ්‍යවන්ත පිරිස සම්බුද්ධ ශාසනයට ඉතාමත්ම හොඳින් ශක්ති ප්‍රමාණයෙන් එහි දියුණුව උන්නතිය පිණිස ක්‍රියා කරමින් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කෙරෙහි මනා වූ ගෞරවයකින් ශ්‍රද්ධාවකින් කටයුතු කරන දැන උගත් පුණ්‍යවන්ත පිරිසක් බව බොහොම ගෞරවයෙන් මේ වෙලාවේදී සිහිපත් කරනවා. විශේෂයෙන්ම ධම්මිකා ජයසේකර මහත්මියත් මල්කාන්ති ජයසේකර මහත්මිය ප්‍රධාන මේ පවුලේ පුණ්‍යවන්ත පිරිස අපේ ගිලන් විවේක බෞද්ධ රෝහලටත් දම්සිසල යෝටියෝ රූපවාහිනී නාලිකාවටත් ආශිර්වාද කරන එහි දීනුවට අභිවෘද්ධියට තමන්ගේ සහයෝගය ලබා දෙන පින්වන්ත පිරිසක් බවත් මේ වෙලාවේදී සඳහන් කරන්න කැමැතියි. විශේෂයෙන්ම අභාවයට පත්වන්නට යෙදුණු තමන්ගේ සෙනෙහබර මෑණියන් වහන්සේ කොහේ හරි තැනක ඉඳගෙන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරමින් ඒ ආදරණීය අම්මා සතුටින් දරුවන් හැටියට ඔබට බෑනාවරුන්ට ආශිර්වාද කරයි. අනේ මම අභාවයට පත් වෙලා වසර 3ක් ගත වුණත් මගේ දරුවෝ දරු මුණුබුරු මිනිබිරියන් බෑනාවරු මා අමතක කරන්නේ නැතුව මගේ ආත්ම භාවයන් සුඛිත මුතිත තත්වයට පත් කරන්න මගේ දරුවෝ මට පින් දෙනව නේද කියලා ඒ සදාදරණීය අම්මා නොපෙනෙන ලෝකෙක ඉඳගෙන ඔබට ආශිර්වාද කරයි. ඉතින් ඒ නිසා මේ වටිනා ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ලෝකේ බොහෝවන්ත පිරිසක් ඔබත් සමග එකතු වෙලා ඔබේ ආදරණීය අම්මා නිසා අපිට බණපදයක් අහන්න ලැබුණා කියන සතුටින් ලොවක් ආශිර්වාද කරන දවසක් අද. ඉතින් ඒ නිසා මේ ධර්මානුශාසනාව ඒ අභාවයට පත්වන්නට යෙදුණු සෙනෙහබර මෑණියන් වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිණිසම
හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ධර්මානුශාසනාව ශ්‍රවණය කරමු. පින්වත්නි, අද මම ඔබ වෙනුවෙන් තෝරගන්නට යෙදුනේ ඉතාමත්ම වැදගත් සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රය තියෙන්නේ සංයුත්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තයේ. මේ සූත්‍ර දේශනාවේ නම තමයි උදය සූත්‍රය. මොකද සූත්‍ර දේශනාවේ නම? උදය. මේ සූත්‍ර දේශනාවට උදය කියන නම පාවිච්චි කළේ උදය කියන බ්‍රාහ්මණයා මුල් කරගෙන දේශනා කරපු නිසා. අපේ තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ බ්‍රාහ්මණ කුලේ ඉපදිලා හිටපු මේ උදය සුකෝපභෝගී ජීවිතයක් ගත කරපු තරුණ බ්‍රාහ්මණ මානවකයෙක්. මේ උදය තෙරුවන් සරණ ගියපු කෙනෙක් නෙවෙයි, අන්‍යාගමිකයෙක්. අන්‍යාගමිකයෙක් වුණ උදය බ්‍රාහ්මණ මානවකයා හොඳට සැප සම්පත් විඳපු, සුකෝපභෝගී ජීවිතයක් ගත කරපු, තමන් හරි හම්බ කරගන්නා වූ ධනය තමන්ගේ ප්‍රයෝජනයටම යොදාගෙන හොඳට කාලා බීලා හිටපු කෙනෙක්. ලෝකේ ධනය තියෙන හැමෝම කන්නේ බොන්නේ නැහැ නේද? අඳින්නේ පළඳින්නේ නැහැ. හැබැයි ධනය තියෙනවා, සම්පත් තියෙනවා, ඒවා ප්‍රයෝජනෙට ගන්නෙ නැහැ. හැබැයි මේ උදේ බ්‍රාහ්මණයා හැම නෙවෙයි. තමන් හම්බ කරපු ධනය අනුන්ට නොදුන්නට තමන් හොඳට භුක්ති විඳපු කෙනෙක්. ඒ අතින් අපේ මිනිසුන්ට වඩා උදේ හොඳයි වගේ. කොහොම නමුත් තථාගත බුදුරජාණන් වහන්සේ දවසක් මේ උදය බ්‍රාහ්මණ මානවකයාගේ ගෙදරට පිණ්ඩපාතේ වැඩම කළා. උදය සාමාන්‍ය අනිත් අයට දීලා කාලා බීපු ඇඳපු පළඳපු කෙනෙක් නෙවෙයි. හැබැයි මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැක්කට පස්සේ උදයට නොදී ඉන්න බැරි හිතුණා. ඒ හින්දා උදය තමන්ට හොඳට ආහාර භුක්ති විඳින්න සූදානම් කරලා තිබුණු ආහාර ටිකක් තථාගත බුදුරජාණන් වහන්සේට පූජා කළා. කතා කරේ නැහැ. බුදුහාමුදුරුවෝ කිසිම දෙයක් කියන්නේ නැතුව උදය බ්‍රාහ්මණ මානවකයා පිළිගන්නපු දාන පාත්‍රය අරගෙන ජේතවනාරාමයට වැඩම කළා. දෙවෙනි දවසේ බුදුහාමුදුරුවෝ කල්පනා කරා, මම උදය බ්‍රාහ්මණ මානවකයාගේ ගෙදරටම පිණ්ඩපාතේ යන්න ඕනේ. ඒ බුදුරජාන් වහන්සේ එහෙම දෙවෙනි වතාවටත් වෙනබ කරන්න තීරණය කළේ අර දානේට තියෙන ආසාවෙන් ගිජුකමින් නෙවෙයි. උදය බ්‍රාහ්මණ මානවකයා කෙරෙහි අනුකම්පාවෙන්මයි. බුදුහාඳුරන්ට පෙනුණා මේ සුකෝපභෝගී ජීවිතයක් ගත කරන උදය තෙරුවන් සරණ යාමෙන් ඔහුට ඔහුගේ ජීවිතයට, ඔහුගේ ආත්මයට, ඔහුගේ සසර ගමනට උන්වහන්සේගේ නැවත නැවත වැඩම කිරීම හේතුවක් වෙන බව. නැත්තම් මිත්‍යා පින්වන්ත කෙනෙක් මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා මරණයට පත් වෙනවා. එඳ දෙවෙනි වතාවේ දෙවෙනි දවසෙත් තථාගත බුදුහාමුදුරුවෝ උදය බ්‍රාහ්මණයාගේ නිවසට පිණ්ඩපාතේ වැඩම කළා. හැබැයි එදා දුරදීම භාග්‍යවතුන් වහන්සේ දකින කොට නම් උදයගේ හිත පොඩ්ඩක් තිගැස්සුනා වගේම කලකිරුණා. එයා කට අරින්න නැතුව ගේ ඇතුවේ හිතුවා, අනේ මන් දන්නේ ඔන්න අදත් වෙනවා. මම හිතන්නේ මගේ ගෙදර ආහාරවලට රස වැටිලා වෙන්න ඕනි. මේ නැවත නැවත ඉන්නේ. තථාගත බුදුරජාන් වහන්සේට දානය පිළිගන්නලා පිළිගන්නන ගමන්ම බුදුහාඳුරන්ට ඇහෙන්න කියනවා, ශ්‍රමණය, ඔබ මේ මගේ ගෙදර තියෙන ආහාරයට ගිජුකමින් නේද? නැවත නැවතත් රස තෘෂ්ණාවෙන් නේද මේ වඩින්නේ කියලා හෙව්වා. ඉතින් මේ විදිහට දේශනා කළාට පස්සේ, මේ උදේ බ්‍රාහ්මණයා කිව්වට පස්සේ
බුදුරජාන් වහන්සේ තුන්වෙනි දවසෙත් ඒ විද්‍යෙටම උදේ බ්‍රාහ්මණයාගේ නිවසට පිණ්ඩපාතයට වැඩම කළා. එදත් ඒ විදිහටම උදය කිව්වා. තථාගත බුදුරජාණන් වහන්සේ ඒ උදේ බ්‍රාහ්මණයා කියපු වචනය මුල් කරගෙන ධර්මදේශනාවක් කරන්න ආරම්භ කළා. උදයගෙන් අහනවා උදය මේ ලෝකේ නැවත නැවත කර්ම කරන ක්‍රියාවන්තයෙන්නේ 16යි. නැවත නැවතත් මිනිස්සු කරන ක්‍රියාවන්තයෙන්නේ නොකඩවා කරන නොනවත්වා කරන නවත්තන්නෙම නැතුව කරන වැඩ තියෙන්නේ කීයද? 16ක්. බලන්න ඒ 16 අතරේ උදය ඔයා මට කියවන්නේ මේ නැවත නැවත ආහාරයට තියෙන තණ්හාවෙන් ගිජුකමින් ශ්‍රමණයන් වහන්සේ මගේ නිවසට එනවා කියලා ඊයේ කිව්වා නේද ඔයා? ඒක අයිති වෙනවද කියලා බලන්න. කියමින් අර නැවත නැවත කරන ක්‍රියා 16 මේ උදය සූත්‍රයේදී තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බලන්න අපේ බුදුහාමුදුරුව කොච්චර ප්‍රඥාවන්තද කියලා. මිනිසුන්ටම තියෙන ප්‍රශ්නයකින් මිනිසුන්ගේම මුවෙන් නිකුත් වෙච්චි වචනයකින් තමයි එදා උදයට බණ කියන්න ධර්ම දේශනා කරන්න පටන් ගත්තේ. උදේ අහනවා ස්වාමීනි, මේ ලෝකේ මිනිස්සු නැවත නැවත කරන කර්ම 10 ක්‍රියා 16 මම අහන්න කැමතියි. එමට කියලා දෙන්න කියලා කිව්වා. තථාගත බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එයින් පළවෙනිම කාරණාව තමයි පුනප්පුනං චේව වපන්ති බීජම්. මේ ලෝකේ කෘෂිකර්මාන්තයේ යෙදිලා ඉන්න ගොවියෝ නැවත නැවත බීජ වපුරනවා. නේද? එකපාරක් වපුරනවා බීජ අස්වැන්න ගන්නවා. ඒකෙන් නවත්වන්නේ නැහැ. දෙවෙනි වතාවෙත් ආපහු බීජ වපුරනවා. ඒ නිසා උදය මේ ලෝකේ නැවත නැවත සිදු කරන ක්‍රියා අතර පළවෙනි ක්‍රියාව තමයි බීජ වැපිරීම. බීජ වැපිරීම. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා උදය පුනප්පුනං වස්සති දේව රාජා. මේ ලෝකේ නැවත නැවත සිදුවන ක්‍රියාවක් තමයි දෙවියෝ වස්සවනවා වැසි. දේවෝ වස්සතු කාලේන අපි ප්‍රාර්ථනා කරනවන නේද? සුදුසු කලට වැසි වසේවා කියලා. අන්න ඒ වගේ දෙවියන් විසින් මොකද කරන්නේ? සුදුසුම කාලවලදී ලෝකයට වැස්ස ලබා දෙනවා. එතකොට දෙවියෝ හිතන්නේ නැහැ අනේ මේ අවුරුද්දට ඔච්චරයි වස්සවන්නේ ආය ලැබෙන අවුරුද්ද කියලා. නැහැ. නැවත නැවත සිදුවෙන ක්‍රියා අතර වැස්ස දෙවෙනි ක්‍රියාව. පළවෙනි ක්‍රියාව බීජ වපුරන එක ගොවියෙක්. තුන්වෙනි ක්‍රියාව තමයි පුනප්පුනං කෙත්තං කසන්තිකා කස්සකා. හැම වෙලාවෙම ලෝකයේ ඉන්න කෘෂිකර්මාන්තය දෙන ගොවියෝ නැවත නැවත කුඹුර සීසානවා. ගිය අවුරුද්දේ සීසාලා තමයි අපිට කුඹුර වැපුරුවේ, බීජ වැපුරුවේ කියලා ගොවියා මේ කන්නේ හාන්න නැතුව ඉන්නේ, ආපහු පාරක් හානවා. ගොවියෙක්ගේ ජීවිතයේ කුඹුර හාපු ප්‍රමාණය ගණන් කරොත් ගණන් කරලා නිම කරන්න බෑ. ඒ තරම් එකම කුඹුර එකම ලියද්ද කොච්චර සීසාලා තියෙනවද. දැන් බලන්න තථාගත බුදුරජාන් වහන්සේගේ මේ දේශනාව අහගෙන ඉන්න උදය හරීම ප්‍රඥාගෝචරවයි මේ කාරණා අහගෙන ඉන්නේ. එයා බලාගෙන ඉන්නේ මමත් භාගතුන් වහන්සේට කිව්වනේ රස තෘෂ්ණාවෙන් නැවත නැවත මගේ ගෙදරට වඩිනව නේද කියලා, ආහාර තණ්හාවෙන්. ඒ කරුණ මේ අතර තියෙනවද කියලා බලන්නයි උදේ දැන් අහගෙන ඉන්නේ. තථාගත භාග්‍යවතුන් වහන්සේ මතක් කරවනවා හතරවෙනි කාරණාව හැටියට
පුනප්පුනං ධඤ්ඤේ මුපේති රට්ඨං කෘෂිකර්මාන්තයේ කුඹුරක් සීසෑවට පස්සේ ඒකෙන් තියෙන ධාන්‍ය මොකද වෙන්නේ නැවත නැවත රටට ගලාගෙන යනවා ඒ කියන්නේ ධාන්‍යත් හිතන්නේ නැහැ අනේ ගිය අවුරුද්දේත් අපි වීදුන්නනේ මේ අවුරුද්දේ වීදෙන්නේ නැහැ මේ අවුරුද්දේ මුංගට දෙන්නේ නැහැ හැමදාම අපිට ඕක කරන්න බෑ එහෙම නැහැ නැවත නැවත මොකද කරන්නේ අපි බීජ වපුරන්න වපුරන්න අපිට ධාන්‍ය ලැබෙනවා අපිට බීජ ලැබෙනවා ඒක නැවත නැවත සිදුවන කාර්යයක් ලෝකයේ කවදාත් තථාගත බුදුරජාන් වහන්සේ පස්වෙනි කාරණාව හැටියට කියනවා පුනප්පුනං යාචකා යාචයන්ති හිඟන්නොත් මොකද කරන්නේ හිඟන්නම් අනේ අපි ඊයේ මේ ගෙදරට ආවනේ හෙට මේ ගෙදරට යන්නේ කියලා හිතන්නේ හිඟන්නම් මොකද කරන්නේ හැමදාම හිඟා කන එක කරනවා සල්ලි තියෙන ධනෙය තියෙන හිඟන්නොත් ඉන්නවා කොච්චර දේ තිබුණත් හිඟන්නට යාචකයාට ඒව මදි ඒ නිසා යාචකයා මොකද කරන්නේ හැමදාම හිඟා කනවා ඒක නැවත නැවත සිදුවන ක්‍රියාවන් අතර පස්වෙනි ක්‍රියාව දැන් උදේ මේ විදිහට අහගෙන ඉන්නකොට ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ හයවෙනි ක්‍රියාව හැටියට දේශනා කරනවා පුනප්පුනං ධානපති දදන්ති හිඟන්නෝ නිතර නිතර නැවත නැවත හිඟා කනවා වගේ දන් දෙන කෙනා නැවත නැවත දන් දෙනවා එයා එක නවත්තන්නේ නැහැ අර තියෙනවනේ දාන දාස දාන සහායක දානපති කියලා තුන් දෙනෙක් ඉන්නවා දන් දෙන විදිය දාන දාස කියලා කියන්නේ තමන්ගේ ගෙදර ඉන්න වැඩකාරයන්ට කණ්ඩ දෙන විදිහට තුනුරුවන්ට දාන ගිහිල්ලා පූජා කරන විශේෂත්වයක් නෑ දාන සහායක කියලා කියන්නේ තමන් කන බොන විදිහට තමන්ගේ නෑදෑයොත් එක කන බොන විදිහට තුනුරුවන්ට දානේ පූජා කරනවා සම්බෝලණන් ගෙදර උදේට උයන්නේ සම්බෝලයි බට්ටිකයි පන්සලට ගිහිල්ලා පූජා කරනවා දානපති තනතුරේ ඉන්න කෙනා එහෙම නෙවෙයි ඔබ දරුවන්ට සම්බෝලේ හදලා පන්සලේ ලොකු හාමුදුරුවන්ට හදනවා සමහර වෙලාවට හොඳට බොංචි ව්‍යංජනයක් ඔබ පරිප්පු සමහර වෙලාවට කාලා පන්සලේ ලොකු හාමුදුරුවන්ට පොඩි හාමුදුරුවන්ට බුද්ධ පූජාවට බුදු හාමුදුරුව වෙනුවෙන් ඔබ හදනවා රසවත් අලහොද්දා එහෙම හදනවා ඔබ ගෙදර කෙසෙල් ගෙඩියක් ගන්නෙ නෑ හැබැයි ඔබ බුදුහාමුදුරුව වෙනුවෙන් කෙසෙල් ඇවරියක් අරගෙන යනවා යෝගට් ටිකක් අරගෙන යනවා වෙනසක් දාන සකස් කරන මගේ අම්මලා තාත්තලා දාන ප්‍රති තැන ඉඳගෙන තමයි දන් දෙන්නේ එතකොට තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දන් දෙන දාන ප්‍රති තනතුරේ ඉන්න කෙනා හිඟන්නු 100ක් ආවත් ඒ හැමෝටම පුළුවන් විදිහට දෙනවා අනේ ඊයේත් මම දුන්නනේ අද දෙන්න බෑ මං ගාව අද මොකවත් නෑ කියලා කියන්නේ නෑ අදත් කාඹරේට ගිහිල්ලා හිඟන්නේ කාවොත් කීයක් හති සාක්කු වැදලා දෙනවා ඒ දාන ප්‍රති තත්වයේ ඉන්න කෙනාගේ ලක්ෂණය ඒ නිසා දන් දෙන කෙනා නිතර නිතරම දන් දෙනවා කියලා තථාගත බුදුහාඳුරු දේශනා කළා හත්වෙනි කාරණාව තමයි පුනප්පුනං සග්ග මුපෙන්තිතානං දන් දෙන අය පින් කරන අය කුසල් කරන අය නිතර නිතර දිව්‍ය ලෝකෙට යනවා නිතර නිතරම දිව්‍ය ලෝකෙට යනවා ලෝකේ නිතර නිතර සිදුවෙන කාර්යයන් අතර හත්වෙනි කාරණාව තමයි දිව්‍ය ලෝකෙට යන එක ඒ දිව්‍ය ලෝකෙට යන්නේ කවුද පින් කරන අය කුසල් කරන අය දිව්‍ය ලෝකෙ කියන්නේ නැහැ ඔයා මීට කල්ප ගානකට පෙරත් දිව්‍ය ලෝකේ ආවා ආයෙ හැම මේ පැත්ත පළාතකවත් එන්නේ නැහැ කියලා කියන්නේ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා පින් මදි වෙලා ඒ පිනෙන් ආපෝ මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා ආපෝ පින් කරගෙන නැවතත් එයා දිව්‍ය ලෝකෙට යන්න පුළුවන් අපි කීවතාවක් දිව්‍ය ලෝකෙ ඉපදිලා ඇද්ද පින් කරගෙන නේද ඉතින් ඒ නිසා තථාගත බුදුහාමුදුරුවෝ අර උදේ බ්‍රාහ්මණයාට මතක් කරනවා හත්වෙනි කාරණාව හැටියට ලෝකේ මිනිස්සු නැවත නැවත දිව්‍ය ලෝකවලට යනවා
අටවෙනි කාරණාව තමයි පුනප්පුරං කීරනිකා දුහන්ති කිරිදවන මිනිසයා එළදෙනගෙන් නැවත නැවත කිරිදවනවා දැන් බලන්න මේ උදේ සූත්‍රයේ තියෙන කාරණා 16ම හැම වචනයකටම තියෙන්නේ పూర్වෙන් පුනප්පුනං කියන වචනේ නැවත නැවත ලෝකෙ නැවත නැවත සිදු කරන ක්‍රියාවන් තථාගත බුදුහාමුදුරෝ දේශනා කරනවා කිරිදවන මිනිසයාත් නැවත නැවත කිරිදවනවා ඒ වගේම නවවෙනි කාරණාව තමයි පුනප්පුනං වච්චෝ උපේති මාතරම් අර එළදෙනගේ පුංචි වසුපැටියත් නැවත නැවත අම්මා ගාවට යනවා අනේ ඊයේ ධ්‍යානේ පෙරේදත් ධ්‍යානේ අද මං අම්මා ගාවට යන්නේ නැහැ කියලා වසුපැටියා හිතන්නේ නැහැ වසුපැටියා හැම වෙලාවෙම අම්මා ගාවට නැවත නැවත යනවා දැන් ඒකෙන් පින්වත්නි ඔන්න නැවත නැවත සිදුවන කාරණා 16න් නවයක් අවසන් වෙනවා දැන් අපි මේ කියාපු කාරණා නවය නිවනට එතරම් ලං කරන්නේ නැහැ තථාගත බුදුරජාන් වහන්සේගේ ධර්මදේශනාවක් වුණාම එය අවසන් වෙන්න ඕනේ මිනිස්සු නිවන් සම්පත්තියෙන් දැන් 10 වෙනි කාලලා තථාගත බුදුරජාණන් වහන්සේ නිවනට හේතු වන දහම් කරුණු පැහැදිලි කරනවා. එතනදි කියනවා පුනප්පුනං කිලමති උදය මේ ලෝකේ මිනිස්සු කෙලෙස් වලින් භරිත වෙනකොට නැවත නැවත ඒ මිනිස්සු ක්ලාන්ත වෙනවා. ක්ලාන්ත වෙනවා. පුනප්පුනං පන්දතේචි මේ ලෝකේ මිනිස්සු කෙලෙස් වලින් ක්ලාන්ත වෙනකොට ඒ මිනිස්සු නැවත නැවත මොකද වෙන්නේ කම්පාවටපත් වෙනවා නැවත නැවත ක්ලාන්ත වෙනවා කෙලෙස් වලින් නේද කෙලෙස් වලින් ක්ලාන්ත වෙනවා වෙහෙසටපත් වෙනවා ඊළඟට කෙලෙස් වැඩි වෙනකොට ඒ අය මොකද වෙන්නේ කම්පාවටපත් වෙනවා අනේ මම මේ ක්‍රෝධය නැමැති ක්ලේශ ධර්මයේ නිසානේ අර මිනිහට පිණී පිහියෙන් යන්නේ මම තණ්හාව නිසානේ අර මනුස්සයාට මෙහෙම ගැහුවේ බැන්නේ සැරවැර කරේ කියලා ඔන්න මොකද වෙන්නේ කෙලෙස් නිසා මනුස්සයා නැවත නැවත කම්පාවටපත් වෙනවා දොළොස්වෙනි කාරණාව තමයි පුනප්පුනං ගබ්බ මුපේතිඨානම් අර විදියට නැවත නැවත මිනිස්සු කෙලෙස් වලින් බරිත වෙනකොට කම්පාවටපත් වෙන්නපත් වෙන්න තණ්හාව වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව මානයත් එක්ක ජීවත් වෙන්න ආපහු මේ මිනිස්සු නැවත නැවස මව් කුසක් තුල පිළිසිඳ ගන්නවා අපි නිවන් නොදැක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකොට මෙරි මෙරි ඉපදෙන්නේ මෙන්න මේ කෙලෙස් වලින් ක්ලාන්ත වෙලා ඉන්න නිසා ඒ කෙලෙස් වලින් ක්ලාන්ත වෙන එක යම් දවසක නතර වුණාද එතනින් උත්පත්ති අවසන් වෙනවා දැන් බලන්න නැවත නැවත සිදුවෙන ක්‍රියාවෙන් අවසානයේට උදේ දැන් යන්නේ මේ මොන මාර්ගයේද නිවන් මගට ටික ටික ප්‍රවේශ වෙනවා ඊළඟ තථාගත බුදුහාමුදුරෝ දේශනා කරන 13 වෙනි කාරණාව පුනප්පුනං ජායති අර විදිහට කෙලෙස් වලින් භරිත වෙනකොට නැවත නැවත මව් කුසක් තුල පිළිසිඳ ගන්නවා එහෙම පිළිසිඳ ගන්නකොට නැවතත් ආපහු මේ මිනිසයා උපදිනවා ඊළඟට පුනප්පුනං මීයති ඉපදෙන සත්‍ය අරම කදෝරුම වෙන්නේ ඊළඟට ආපහු මේ මිනිසයා මැරෙනවා 15 වෙනි කාරණාවද කියන පුනප්පුනං සිවතිකං හරಂತಿ මනුස්සෙක් මරණයටපත් වෙනකොට ආපහු මලකඳ අරගෙන ගිහ දාන්නේ කොහටද? සොහනකට ගිහිල්ලා දානවා. එනිසා තථාගත බුදුහාඳුරෝ දේශනා කරන මේවා හැමදාම වෙන දේවල් කෙලෙස් නිසා. හැබැයි උදය නපුනප්පුනං ජායති බූරි පඤ්ඤාති. ආපහු නැවත ඉපදෙන්නේ නැති තැනටපත් වෙන්න පුළුවන් නම් ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් නම් අන්න ඒ ජීවිතයේ වැදගත්
වටිනවා කියලා කිව්වා. බලන්න උදය මේ ලෝකේ නැවත නැවත සිදුවන ක්‍රියාතර ඔබ කියපු ක්‍රියාව මෙතන නැහැ. ඒ නිසා ඒ ක්‍රියාව නැවත නැවත සිදුවන ක්‍රියාවක් නෙවෙයි. ඒ හින්දා නැවත නැවත මේ ලෝකේ උපදින්න තියෙන අවස්ථාව කෙනෙකුට නැති කරන්න පුළුවන් නම් අන්නේය වටිනවා කියලා කිව්වා. එතකොට අර බ්‍රාහ්මණ කුලේ සුකෝපභෝගී ජීවිතයක් ගත කරමින් හිටපු උදේ බ්‍රාහ්මණ මානවකයාට කරුණාව අවබෝධ වුණා. තථාගත බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටිලා කියනවා, ස්වාමීනි හරිම ලස්සනයි දේශනාව. මට හොඳට මේ පැහැදිලි වුණා. හරියට යටිකුරු කරලා තිබිච්ච භාජනයක් උඩුකුඩු කරා වගේ මගේ වැහිලා තිබිච්ච සිත ඔබ වහන්සේ විවර කළා, විවෘත කළා. ස්වාමීනි අද ඉඳලා මම ඔබ වහන්සේ සරණ ගියපු උපාසකයෙක් කොට සලකත්වා කියලා තථාගත බුදුරජාණන් වහන්සේ සරණ ගියපු බෞද්ධ උපාසකයෙක් බවට පත්තුණු බව උදේ සූත්‍රයේහි සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ සූත්‍ර දේශනාව ඉතාමත්ම හොඳින් ශ්‍රවණය කරපු ඔබ හැම දෙනාටම ලෝකේ නැවත නැවත සිදුවන කාර්යයන් පිළිබඳව දැනගෙන ඒ නැවත නැවත සිදුවන කාර්යයන් අතර සසර ගමන නවත්ීමේ තියෙන වටිනාකම මේ උදේ සූත්‍රයේදී ඉතාම මැනවින් පැහැදිලි වෙනවා. මේ උදාර ධර්මානුශාසනාව ඔබ හැම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අද මේ ධර්ම දේශනාවට උතුම් දායකත්වය ලබා දෙමින් කටයුතු කරන මහා කනක පාර දාස්වත්ත මාවනල් ලිපිණියෙහි පදිංචි පින්වන්ත ධම්මිකා ජයසේකර මහත්මියත් මල්කාන්තේ ජයසේකර මහත්මිය ප්‍රධාන කොට ඇති පවුලේ සියලු දෙනාම බලාපොරොත්තු වෙන තමන්ගේ සෙනෙහබර මෑණියන් විජේසිංහ හාමිනේ උපාසිකා මෞතුමියට පින් අනුමෝදන් කරන්න. එනිසා තෙරුවන් සරණ යාමෙන් පන්සිල් සමාදන් වීමෙන් දේවාරාධනාව ශ්‍රවණය කිරීමෙන් එවගේම නමස්කාර පාඨ සජ්ජායනා කිරීමෙන් ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට සුවඳ මල් පූජා කිරීමෙන් දැහැත් වට්ටි පිළිගන්නමින් පරිස්කාර ආදී පූජා කරමින් වටිනා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කළ එපින් බලයෙන් සෙනෙහබර මෑණියන් ප්‍රධාන ලෝක බෞද්ධ ජනතාවගේ නමින් අභාවයට පත් වුණු සියලුම නෑදෑහිතයිෂීන්ට නිවන් දකින්න මේ පින් හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමි. සුජීවත්ව වාසය කරන පියතුමන් ඇතුළු ඔබ හැම දෙනාටමත් නිදුක් නිරෝගීමත් බව දීර්ඝායුෂ බව සැලසේවා. ජීවිතයේ තිබෙන කරදර දුරු වේවා, විපත් දුරු වේවා. අනන්ත බුදු ගුණ බලයෙන් ඔබට යහපතක් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ගච්ඡාමි ධර්මං සාධු සාධු සාධු. හොඳයි, එහෙමනම් සුපින්නත් ඔබ හැම එක්ක අද දවසේ දායකත්ව ධර්ම දේශනා තුළින් තවත් ධර්ම දේශනාවක අවසානයයි මෙලෙස දකින්නට සූදානම් වන්නේ. එහෙමනම් අද දවසේ අප මැදිරියට වැඩමවා වදාළ මාවනල්ල ගිලන්වේක බෞද්ධ රෝහල් නිර්මාතෘ වගේම දම්සිසිල YouTube රූපවාහිනී නාලිකාවේ ප්‍රධානී අවසරයි මට නම කියන්නට පූජ්‍ය
මීගලෑවේ නන්දරත්න අපේ පුඩි හාමුදුරන් වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය මෙම ධර්ම දේශනාව මෙලෙස පැවැත්වුවාට සාදු 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 එහෙමනම් අද දවසේ දායකත්ව ධර්ම දේශනාව නිමා කරන්නට මත්යෙන් මතක් කරන්නට කැමැති අද දවසේ දායකත්ව ධර්මයෙන් කටයුතු කරන ලැබූ महाकनतपार दासत्त मावनल लिपि पदी दमिका जयशेखर महात्मी सह मलकांति जयशेखर महात्मी गेम दायकत् अरमुन सफल वेवाय प्रार्थना करणम इवगेम रटविन्वीन दिविपिदु विरोधर रणविरुवंट वगेम अतीत हिल रजतरुवंट अजरामर निवन सुव प्रार्थना करमीन अदट अप धर्म देशनावतुलिन समगने यनवा ओब समट तेरुवान सरणाय ජමාතේ කලන මිතුරා දම්සිසිල දායකත්ව ධර්ම දේශනා සඳහා ඔබට දායක විය හැකි රටවාසී ලෝකවාසී සදහැති ඔබත් ඔබේ දායකත්ව ධර්ම දේශනාව වෙන් කරවා ගන්න විමසින් 07.28.60.351 07.62.07.573 03.531.38.342 अपगे दंसिसिल यूट्यूब नालिकाव अदम सब्सक्राइब करना पिन्वात ओबट तेरुवान सरनाई।